අදපි ආවා අම්පාර ප්‍රදේශයට අම්පාර ප්‍රදේශයේ බණ්ඩදුව ගම්මානය ටිකක් දුෂ්කර ගම්මානයක් නමුත් මේ ගම්මානයේ තියෙන ගැටලුවක් විදිහට විශේෂයෙන්ම වාරි ජලය ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි කළුගල් ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ ඉතින් මේ ව්‍යාපාර යටතේදී විශේෂයෙන්ම කුඹුරු අක්කරය 1000කට වැඩි ප්‍රමාණයක් අත්සද්දීමේ බලාපොරොත්තුෙන් තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක කරේ. ඉතින් මේ ව්‍යාපෘතියේ අවසාන අදිය තුනකින් තමයි ක්‍රියාත්මක වුණේ. තුන්වෙනි අදියරේ ව්‍යාපෘති විදිහට තමයි මේ වගාබිම් ස්ථාපනය කරලා තියෙන්නේ. ඉතින් මේ වගාබිම් වල ඉස්සරුම් තමයි වගා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අතිරේක ආහාර භෝග තමයි පළමුවෙන්ම වගා කරලා තියෙන්නේ. ඉතින් මේ වගා කරපු අතිරේක ආහාර භෝග ඉතාම සාර්ථක මට්ටමින් සිද්ධ වෙලා තියෙනවා. අපිත් එක්ක මේ ඉන්නේ මේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරන ගොවි මහත්තයා. ගොවි මහත්තයා අපිට කියන්න පුළුවන්ද මේ ව්‍යාපාරයේ ඔබතුමා මේ ගම්මානයේ කොයිතරම් කාලයක් පදිංචි වෙලා හිටියද? ඒ වගේම තමයි ව්‍යාපාරයේ දැනට තියෙන සාර්ථකත්වය මොකක්ද? මේ ගම්මානයේ කියන්නේ මේ කුඹුරු අත්පත්දණ්ඩ වල දැනට අවුරුදු 25කට වැඩි. මේකෙම තමයි මම ජීවත් වෙන්නේ. ඒක සුකරුම දෙපාර්තමේන්තුවෙන් ඇට දුන්නා. ඒ ඇට වලින් ඉතින් අපිට කුඹුරක් නැහැ. जीवत्न गर्म पेटी और पहातर तस्वीर अभी कुली वेड तम गेरे मिन विहार मे गई तम का बीबीटी दम मेन मे सर दिन तीन आप गोयटंकर तम मितन बेलू बेलूत दिशा वगाबीम इधन मे वगाबीम अभी जाति का आर्थिक दायक मुन आकार सिद्धवेन के මහිතන ඉතාමත් සතුටින් කියන්න අවශ්‍ය පණිවිඩ තමයි අද දවසේ මේ කීමට සූදානම් වෙන්නේ. අපි දන්නවා අපේ රටේ පසුගිය දින කීපය තුළ හෝ මාස කීපය තුළ කොරෝනා වෛරසය COVID-19 තත්ත්වය තුළ මම හිතනවා අපේ රටේ ජන ජීවිතය වගේම ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ අලුත් මූලධර්ම සංකල්ප බිහි වුණා. අපි දන්නවා COVID-19 වාතාවරණය තුළ මතුවුණු මූලික සංකල්පයක් තමයි අපේ දේ අපිම සකස් කරගෙන ගෘහ ආර්ථිකය ශක්තිමත් කරමින් ස්වයං පෝෂිත කර ගැනීමේ අවශ්‍යතාවය. මම හිතන්නේ ඒකෙහි වැදගත්කම ශ්‍රී ලාංකිකයින්ට දැනුණා. අක්කර 1500ක් පමණ අලුතින් කුඹුරු ප්‍රමාණයක් එකතු වන කළුගල්ව ව්‍යාපෘතියේ ඒ ජලය පිරිතිරි යන අවස්ථාවකදී එයින් උපරිම ප්‍රයෝජනයක් ගොවි ජනතාවටත් අපේ රටටත් අපේ දිස්ත්‍රික්කයටත් ලබා දීම අපි අරමුණු කරගත්ත. දැන් මෙහිදී මම කියන්න සතුටුයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ අපි කණ්ඩායම ඒකාබද්ධව යම් යම් තීරණ වලට එළඹෙන්නට අපි උත්සාහ ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්ුයි අර බෙදා දීමට નિયમિતව තිබුණු නමුත් අපිට බෙදා දීමට නොහැකි වුණු ඉතාම සස්ත්‍රීක ජල පෝෂක ප්‍රදේශ ජල පහසුකම් සහිත ප්‍රදේශයක් උණු කළුගල්වය ඒ වාරි ප්‍රදේශයේ අපි හඳුනගත්තේ අලුත් සංකල්ප මත වගාවක් කිරීමට. දැන් මෙහිදී තමයි ඒ ගොවි ජනතාව අපිත් එක්ක එකඟ වෙලා අපේ කෘෂිකර්ම උපදේශකවරුන් ඒ සඳහා මේ ගොවි ජනතාව පොළඹවලා ඔවුන් දැනුවත් කළා ඔවුන්ගේ ආකල්ප සංවර්ධනයකුත් ඇති කරමින් එහි ප්‍රතිඵලයක් විදිහට ඔවුන් එකඟ වුණා සමූහ ගවිපල ක්‍රමයකට. මේක යාය විශාල විදිහට කැලාවෙන් කැලා වැඩිලි තිබුණේ. ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිනුතු මහත්තයර අපි දැන්වල ඒ යටතේ මේක ලෝසර් දාලා ඊට පස්සේ ලොකු සංවර්ධනයක් කළා. කණ්ඩායම් 10කට මේක සීමා කළා. ඊට පස්සේ බීජ විශාල ප්‍රමාණයක් දීලා මුං මුදු කයිපි රටකජු ඔය වර්ග වගා කරා. සාර්ථකව අපි වගාව දැන් නෙලාගෙන යන ගමම් මොකද අවසන් අදීරිය දැන් නෙලන්නේ. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපිට සහාය දුන්නා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම කළුගල් ව්‍යාපාරී ඉංජිනේරු මහත්තුරු සියලු දෙනාම අපිට සහාය දුන්නා. මේ දක්වා මේ වැඩේ කොරස ගෙනියගෙන යනකොට මේ ව්‍යාපාරය කරනකොට ලොකු ගැටලු ආවා. මොකද කණ්ඩායම් වශයෙන් එක එක්කෙනා ප්‍රශ්නත් එක්ක තමයි මේක වැඩ කරන්න උනේ. ඊට පස්සේ අලි ප්‍රශ්න ආවා, හරප් ප්‍රශ්න ආවා. ඒ ඔක්කොම ප්‍රශ්නත් එක්කම තමයි මේ ව්‍යාපෘතිය අපිට සාර්ථකව බවට කරගන්න පුළුවන් උනේ. සෑහෙන මහන්සියක් දැරලා ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට සියලුම පහසුකම් ටික ලබා දුන්නා. මේ වෙනකම් මොකද ඇට ටික නෙලා ගන්නකම් දැන් බීජ වලට අපි සකස් කරගෙන යනවා. මේ බීජ මේ ඇට ටික
ගෙදර වැඩ කටයුතු කරගෙන ළමයිගේ වැඩ කටයුතු කරගෙන තමයි මෙච්චර කාලයක් හිටියේ. ඔය ඉන්න අතරතුරේදී තමයි අපිට කුසකර්ම දෙපාර්තමේන්තුවෙන් බීජ ලබා දෙන්නම් මුඩු බිමක් තියෙනවා ඒක සංවර්ධනය කරලා දෙන්නම් වගා කරන්න කණ්ඩායම හැදෙන්න කැමතිද කියන අදහස දිනතු මහත්තයා ගෙනාවේ. ඊට පස්සේ අපි හා එහෙනම් අපි ගෙදර වැඩ විතරක් නේ කරගෙන මෙච්චර කාලයකට හිටියේ අපිට වගා කරන්න බිමක් තිබෙන්නේ නැහැ. ඒක නිසා අපි වගා කරන්නම් කියලා අපි කණ්ඩායම ගත්තා උහා. එතනදී කුසකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට කලුගල ව්‍යාප්තිය යටතේ මේවා සංවර්ධනය වෙලා තිබුණේ නැහැ. වාරි ජලය ලබා දීලා බීජ ලබා දෙනවා කරන්න කැමතිද කියන කතාව විතරයි එහුවේ. ඒත් හා කිව්වහම අක්කර කණ්ඩායම් 12ක් විතර මං හිතන්නේ මිනිත්තු 60ක් විතර අපි කණ්ඩායමක එක්කෙනෙක් කණ්ඩායමක පස් දෙනා ගානේ එහෙම දාලා තමා මේ ව්‍යාපෘතිය ගෙනාවේ අපි මේ හරියට. එතනදී අපිට කොසිකල්ම දෙපාර්තමේන්තුවේදී දේ නොමිලේ ඒක විශේෂයෙන් කියන්න ඕන නොමිලේ නුන් ඇට රටකජු කව්පි උඳු ඒ බීජ හතර ලබා දුන්නා අක්කර 6ක වගා කරන්න පස් දෙනෙකුට කියලා. එතනදී අපි ඇත්තටම සතුටු වෙනවා ගෙදර වැඩත් කරගෙන ළමයිගේ ඉස්කෝලේ යවන ඒ වැඩත් කරගෙන වගාවට ඇවිල්ලා අපි වගාවේ යනවා වගා කරන්න යනවා කිව්වම ගොඩක් සතුටු වුණා. එතනදී කුසිකර්ම දෙපාර්තමේන්තුවට මේ වගේ අසරණ අපිට වැඩක් කරන්න ලබා දීම සම්බන්ධ බොහොම ස්තුතිවන්ත වෙනවා. දැන් අසරණ නෙළන කාලේ තියෙන්නේ. එතනදී අපිට වතුර ලබා දෙන්න ඕන වතුර නැහැ දැන් මොකද කරන්නේ කියලා ඇහුවාම වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් හා එහෙනම් වතුර එවන්නම් සතියකට දවස් දෙකක් එවන ඕගොල්ලෝ මොර වතුර විදිහට වතුර හරව ගන්න ගොවිපලට කියලා කිව්වා කොයි වෙලාවෙත්. ඊට පස්සේ ඒ වතුර ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. අමතක නොකළම කිය යුතු දෙයක් තියෙනවා දිමුතු මහත්තයා අපිට බීජ ලබා බිම්ම සකස් කිරීමේදී ඉඳලම මේ විදිහට පාත්ති දාන්න මේ විදිහට ඇට හිටවන්න ඒ පේලි මේ විදිහට පේලි අතර පර්තරේ තිබිය යුතුයි ඒවට මේ බෙහෙත් පොහොර රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් සපයන්නේ නැතුව අපි කුසකර්ම දෙපාර්තමේන්තුවටම බීජ වලට ලබා ගන්නවා ගොවියෝ සමගිව කරන්නේ කියලා. දැන් අසරණ නෙළන කාලේ තාමත් දිමුතු මහත්තයා අපිත් එක්ක ඉන්නවා. මේ වගේ තව අතෑරුණ මේ ගමේ මුඩුබිම් තියෙනවා ඒව සංවර්ධනය කළා මේ විදිහට අතිරේක භෝග වගා කරන්න අපිට ලබා දෙනවනේ අපි මේ විදිහට කණ්ඩායම් ගත වෙලා වුණත් කරන්න කැමති වෙනවා. ඒවට තවත් ඔබතුමාලගේ කුසකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී තුමාලා කැප වෙලා අපිට ලබා දෙනවා නම් ගොඩක් ස්තුතිවන්තයි. මොකද එහෙම ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම අපි මෙච්චර කාලයක් කරේ නැති නිසා දැන් මේ වගේ කීයක් හරි අපේ අතරත් මුදලක් අපි මෙච්චර කාලයක් බලාගෙන ඉන්නුනේ මහත්ය කීයක් හරි ගෙනලා අතර දෙනකන් දැන් අපි කියලා කීයක් හරි හොයා ගන්නකොට අපිට ලොකු සතුටක් දැනෙනවා. දාසිසේ අලකන්නේදී ඒ ප්‍රමාදයත් එක්ක අපි අතිරේක ආහාර භෝග වගා කරන්න ගොවි මහත්තුරු නැඹුරු කරගත්තා. එතෙන්දී ගොවීන් කණ්ඩායම් ගත කළා. කණ්ඩායම් ක්‍රමයකදී තමයි මේ බීජ ලබා දීම සිදු කරේ. එතෙන්දී ටිකක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. වී වගා නොකර අතිරේක ආහාර භෝග වගා කිරීම සම්බන්ධයෙන් ටිකක් මැලිකමක් තිබුණා ගොවි මහත්තුරුන්ගේ. ඉතින් විවිධ බාධක ආවා. ඒවත් මැදගෙන අපි දෙපාර්තමේන්තුවේ අපි තීරණ නිලධාරීන් එකතු වෙලා කණ්ඩායමක් විදිහට වැඩ කටයුතු කරා. එතෙන්දී අපිට සිවිල් ආරක්ෂක බලකායේ මහත්තුරුනුත් ලොකු උදව්වක් සපෝට් එකක් දුන්නා. එතෙන්දී අපි වැඩි අක්කර ප්‍රමාණයක් වගා කරගන්න පුළුවන් වුණා. මේ මේ අවස්ථාව වෙනකොට අස්වනේලා බීජ විදියට සකස් කරනවා. මේකේ විශේෂත්වයක් තමයි බීජ විදියට තමයි මේ අස්වනු අපි මිලදී ගන්න. කුසිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය නිලධාරිනුත් මෙතෙන්ට සම්බන්ධ වෙලා බීජ විදියට අස්වනු බීජ විදියට මිලදී ගැනීමක් සිදු කරන දෙපාර්තමේන්තුවටම. එතකොට ඒක අපි තව ගොවි මහත්තුරු පිරිසකට බීජ සඳහා දේශීය බීජ නිෂ්පාදනයට දායක වීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වැඩේදී ලොකු සතුටක් තියෙනවා. මේ මේ වැඩේ සාර්ථකව නියම කරගන්න පුළුවන් වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මේ මෑත ඉතිහාසයේ ලංකාවේ විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ තමයි සෞභාග්‍ය දැක්ම යටතේ මධ්‍යම කාලීන ආහාර රසායන වැඩසටහන යටතේ අතිරේක බව සඳහා බීජ සහන ලබා දීම. මෙම වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ පුරාම ක්‍රියාත්මක වුණා. ඒ විශේෂයෙන්ම කළුබෝල ව්‍යාපාරයේ
අලුත් ඉඩම් අක්කර 100ට වඩා ප්‍රමාණයක් වගා ක්‍රීම්ට හැකියාවක් ලැබුණා. අම්පාර දිස්ත්‍රික්කයේ මේ තුලින් අක්කර 2000ට වඩා වැඩි ප්‍රමාණයක් වෙන වෙන ශේෂ්ඨ පොළ වගා ක්‍රීම් හැකියාව වුණා විතරක් නෙවෙයි මේ කලුගල ව්‍යාපාරයේ අලුත් ඉඩම් අක්කර 100 දිස්ත්‍රික් ලේකම් සමග සාකච්ඡා කරලා ප්‍රදේශයේ වගා කිරීම තුළින් දිස්ත්‍රික්කේ පුරාම විශේෂිත වූ ප්‍රචාරයක් ලැබුණා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි කන්නවලදී අතිරේක ආහාර භෝග මේ ප්‍රදේශයේ ප්‍රචලිත කිරීමට හැකියාවක් ලැබෙයි කියලා. ඒ වගේම අපි දිස්ත්‍රික්කේ පුරාම මේ වැඩසටහන ඉතා සාර්ථකව කරගන්න හැකියාවක් ලැබුණා. මේ විරාජමානව වැඩසටින්නේ කලුගල්ලෝයේ ව්‍යාපාරයේ වැව්කොමලිය. ඉතින් රටේ කෘෂිකාර්මික වශයෙන් ඉඩම් අක්කර දහස් ගණනක් අස්වද්දන්න ඒවට පෝෂණය සපයන්න වැව්කොමලිය දැන් සූදානම්. ඉතින් අපේ ගොවි මහත්තුරි කටයුතු තමයි ඉස්සරහ තියෙන්නේ. ඉතින් කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව මේකට නොමසුරු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මේ පිළිබඳව මොනෙම්ම ඔබට විමසීමක් කිරීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේ අම්පාර කියන ලිපිනයට දීවීම. ඒ වගේම තමයි බදා දවසේ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත් ඔබට පුළුවන් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න. අපි තවත් සදිනකින් මෙවැනිම සාර්ථක ගොවි ව්‍යාපාරයක ගොවි මහත්තයෙකුගේ වතකොතට ඇගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුව අපේ සිතේ පෙරදරි කරන අපි ඔබින් සමුදියනවා. ඔබට සුභ සතියක්.